තුළින් හඳුන්නා නොදීමයි. ඒ නිසා මං විශේෂ ගෞරවයක් කලම්බු ටීවී ආයතනයට පළකල. මොකද මෙවැනි වෙදකමක් ඔබතුමාලාගේ මාධ්‍ය මෙහෙවර හරහා කරපිටද. ඉතින් වකුගඩු බද්දය අපි සාර්ථකව 37 වතාවක් පසුබස්සපු බව සාක්ෂි සහිතව අපිට ඔප්පු කරන්න ඕන. ඉතින් මෙතෙන්දී අපි ලැබූ ලොකුම ජයග්‍රහණය තමයි 2015 වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටත් අපිව ප්‍රතික්ෂේප කරන්න බැරි තත්ත්වයට අපි ආවා. ඔවුන්ගේ නිර්ණායක භාවිතා කළා අපි රෝග හඳුනා ගන්නවා නම්. රස ඖෂධ දීමෙන් පසුව ඔවුන්ගේ නිර්ණායක මතින්ම සුවපත් කිරීමට කළ බව ඔප්පු කරනවා නම් අර 2597 අස්සේ දහස් ගාණක් ආපසු ගත්ත ඉන්ජියෝග්‍රෑම් අපි සතුව තියෙනවා. කලින් අපි රෝගය හඳුනාගත්තේ කොහොමද? අපි හිතමු හෘද රෝගේ බයිපාස් සැත්කම කරනවා නම් බ්ලොක්ස් කොච්චරද හෘදේ. අපි වෙදකම් කළාට පසුව ආපසු ඉන්ජියෝග්‍රෑම් එකක් අරගෙන තමයි සහතික කරගන්නේ රෝගේ සුවපත් වූ බව. එම නිසා බටහිරට නැත්තම් නවීන වෛද්‍ය විද්‍යාවට හෝ නවීන වෛද්‍ය විද්‍යාව නියෝජනය කරන වෛද්‍යවරුන්ට හෝ ඔවුන්ගේ වෛද්‍ය සභාවන් වලට අපිව ප්‍රතික්ෂේප කරන්න බැහැ. අපි ඔවුන්ගේම නිර්ණායක තුලින් සුවපත් කිරීම ඔප්පු කරන නිසා. එම නිසා රෝහල පටන් ගැනීමටත් පෙර පසුගිය අවුරුදු 32 අපි ලැබුවේ අතිවිශිෂ්ට ජයග්‍රහණ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවත් සමගත් අපි සාකච්ඡා කිරීමට ඔවුන් අපිව ආරාධනා කළා. අපි ඒව ගෞරවයෙන් සලකන්නේ. මොකද පෙරදිග පාරම්පරික වෛද්‍ය කර්මයක් නියෝජනය කරන වෛද්‍යවරයෙකුට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරියන ඩොක්ටර් මිසිස් මාගර් තෑන් සාකච්ඡා ලබා දෙනවායි කියන්නේ සුළුපටු කරුණක් නොවන නිසා. පැහැදිලිවම ඒ කාරණය සම්බන්ධව අපි කතා කරමු වෛද්‍යතුමනි. මේ නිරන්තරයෙන්ම කලපුට විෂන් අපි ඔබගේ රෝගාබාධ සම්බන්ධයෙන් කතා කරන්න. මොකද විදේශගත වෙලා ඉන්න ඔබට ඇතැම් විට වෛද්‍යතුමනි තමාගේ රෝගාබාධයක් සම්බන්ධයෙන්වත් ප්‍රතිකාරයක් ගන්නට ඇත්තරම වෙලාවක් නැහැ. ඔවුන්ට තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ඒ නිසාම තමයි කලපුට විෂන් අපි මේ විදිහට වෛද්‍යවරුන් අපි මැදිරියට ගෙනෙලා ඔබගේ රෝගාබාධ සම්බන්ධයෙන් කතා කරන්නේ කොහොමද කියන කටයුත්ත ගැන අපි නිරන්තරයෙන් අවධානය යොමු කරන්නේ. මොකද ඔබට මේ දේවල් වලින් සහනයක් ලබා දෙන්නේ කොහොමද? වෛද්‍යතුමා හමු වෙලා මේ දේවල් වලට ප්‍රතිකාර කරගන්නේ කොහොමද කියන කාරණය අපි දිගින් දිගටම කතා කරමු. වෛද්‍යතුමනි, දැන් අර මම ඉස්සෙල්ලත් මේ කාරණේ කිව්වා ඔබට අර රස වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් කතා කරනකොට මේ රටේ ඉන්න පිරිස පිළිබඳව ගත්තොත් වැඩි අවබෝධයක් නැහැ කියන තැනට පත් වෙලා තිබෙනවා ඇත්ත වශයෙන්ම කියනවා නම්. මොකද මේ මේ යොමු වෙන ප්‍රමාණය පොඩි අඩුවක් සිදු වෙලා තිබෙනවා. දැන් මෑත වකවානු වෙනකොටත් මේ தත්ත්වය මෙහෙමද? තාමත් ඒ සම්බන්ධයෙන් යොමු වෙන පිරිසේ අඩුවක් තිබෙනවාද? ඇයි තාම මේක රට තුළ ව්‍යාප්ත වෙන්නට නොහැකි අවස්ථාවක් ලැබුණේ කියලා පොඩ්ඩක් කතා කරමු. අපි අපේ ආධිකර්තෘවරු වෙදකම් කරන විට අපි හිතමුකෝ රෝගීන් සංඛ්‍යාව යොමුනේ 5යි කියලා. දැන් 5000යි. බය නැතුව කියන්න. මොකද අතිවිශාල පිරිසක් මේක කටින් කට යනවා. තුඩින් තුඩ ගිහිල්ලා මේ වෙදකමේ විශිෂ්ටත්වය දකිනවා. බාධක රාශියක් මැද්දේ මාධ්‍ය ආවරණයක් නැතිබ වුණත් මේ වෙදකම අද අන්තර්ජාතික තලයට ඇවිල්ලා තියෙනවා. ඉතින්දී කලම්බු ටීවී ආයතනයටත් මම බොහොම ගරු කරනවා. මොකද විදේශ ශ්‍රී ලාංකිකයින් දැනගෙන අප ප්‍රදේශයේ ඉන්න රෝගීන් එන්නේ විදේශීය ශ්‍රී ලාංකිකයින් දිහාම නෙමෙයි. අපි අද ඒ තත්ත්වේ දෙවිලා පැහැදිලිව. ඒ කියන්නේ රත්මලානේ සිරිමල්ලියෙන් ඉන්න පුද්ගලයා අපව හඳුනාගන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නුවර ඉන්න සහෝදරයාගේ රෝගී සුව කිරීමේ. ඉතින් අපි ඒකටත් ගරු කරනවා. මොකද විදේශ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ආරම්භ කරපු මෙවැනි රූපවාහිනී නාලිකා මං හිතන්නේ රජයකින්වත් තාම හිතලා නැහැ. ඉතින් නමුත් එවැනි පිරිසක් ගොනු කිරීමෙන් තුලින්
අපිත් ලබාගත්තේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක්. පැහැදිලිවම වෛද්‍යතුමනි, අපි මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරමු. මේ ප්‍රතිකාර කරන්න යොදාගන්නේ මොනවාද සහ මේ ප්‍රතිකාර කටයුතු තවදුරටත් සිදු කරගන්න ගියාම ඔබලාගේ වෛද්‍ය මධ්‍යස්ථාන තුල සිදුවෙන අවු කාර්යභාරය සම්බන්ධයෙන් අපි කතා කරමු. නමුත් සිදුවෙන අපට කෙටි විරාමයක් ලබා ගන්නට විරාමෙන් අනතුරුව නැවතත් එකතු වෙමු කලම්බ ડોක්ටර් වැඩසටහනත් එක්ක. කෙටි විරාමයක් තමයි ලබාගත වෙන විරාමෙන් අනතුරුව නැවතත් සූදානම් කලඹ ටෙලිවිෂන් කලඹ ડોක්ටර් විශේෂාංගයත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි මේ ගොඩක් දේවල් කතා කරා. අද විශේෂයෙන් කතා කරන්නේ මේ රස වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් වෛද්‍යාචාර්ය RL ලලිත් කුලරත්න වෛද්‍යතුමන් තමයි අද අපේ මැදිරියට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් කතා කරන්න ඔබත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මේ රස වෛද්‍ය විද්‍යාවෙන් විදිස්ගත වෙලා ඉන්න ඔබට ලංකාවේ පියෝ ටීවී තාක්ෂණය හරහා අපේ නර්මනාදරී ප්‍රේක්ෂක ඔබට තිබෙනා වූ ගැටලුකාරී තත්ත්වයන්ට රෝගකාරී තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියන කාර්යය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා කරමු. දැන් විරාමයට කලින් අපි මේ වෛද්‍ය ක්‍රමය පිළිබඳ හඳුන්වා දීමක් තමයි ප්‍රධාන වශයෙන් වෛද්‍යතුමනි සිදු කරේ. මොකද අපි ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ දේ අලුත් යම් ආකාරයකින් කතා කරොත් ඉතින් ඒ නිසා ඔබ යම් අවබෝධයක් ලබා ගන්නට ඇති කියලා විශ්වාස කරනවා. අපි ඉදිරියටත් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් කතා කරන්න සූදානම්. සෞදි රාජ්‍යයෙන් වෛද්‍යතුමනි අපට දුරකථන ඇමතුමක් ලැබිලා තිබෙනවා. සරත් අනුර මහත්මයා කතා කරලා අපෙන් අහලා තියෙනවා වෛද්‍යතුමනි, අර මේ දියවැඩියාවට කොහොමද ප්‍රතිකාර කටයුතු කරන්නේ, මොන වගේ ක්‍රමවේදයක්ද අනුගමනය කරන්නේ, දියවැඩියා රෝගයක් ආවොත් කොහොමද ඔබතුමාලා ඔහු පිළිගෙන රෝගාබාධ අඳුනාගන්නේ කොහොමද සහ ප්‍රතිකාර කටයුතු සිදු කරන විදිය ගැන පොඩ්ඩක් දැනගන්න කැමතියි කියලා තමයි කියන්නේ. මොකද විදේශගත වෙලා ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයාට වෛද්‍යතුමනි තිබෙන ප්‍රධාන ගැටලු හරිතත්වයක් තමයි මේ දියවැඩියාව සම්බන්ධයෙන් සහ හෘද රෝග සම්බන්ධයෙන්. ඉතින් එතුමා අහනවා දියවැඩියාවට ප්‍රතිකාර ගන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් පොඩ්ඩක් අපි කතා කරමු. එතුමා වටිනා අභියෝගාත්මක රෝගයක් ගැනයි මගෙන් ඇහුවේ. අපි ලබන පරිචයේ අපි රෝහල ආරම්භ කිරීමත් සමගම අපගේ තිබෙන අභියෝගාත්මක අදහස් සමගින් මේ රෝගය නිශ්චිත සුව කිරීමේ වැඩපිළිවෙලක් අපි සකස් කොට හමා. දැන් දියවැඩියාව කියා බටහිර වෙදකමේ කියන්නේ අග්නියාශයෙන් ඉන්සුලින් ශ්‍රාව්‍ය වීමේ අඩුපාඩුවක් බව. ඒ කියන්නේ ලේවල සීනි ගැන තමයි ලෝකෙ පුරා කතා කරන්නේ. ඉතින් ගත වූ අවුරුදු 59 තුළම ලේවල සීනි අඩු කරගන්න ගිහිල්ලා අපි ලබාගත්ත ප්‍රතිලාභය මොකද්ද? ප්‍රතිලාභය මෙච්චරයි. දියවැඩියා රෝගීන් 100ක් අරගත්තොත් ලේවල සීනි පාලනය වෙලා තියෙනවා. නමුත් හෘදයාබාධ 134යි. ලේවල සීනි පාලනය වෙලා තියෙනවා. වකුගඩු රෝගීන් 142යි. එන්නෙන්න උත්සන්න වෙලා. ඒකට 42යි 34යි එතනම 76යි. නමුත් ලේවල සීනි පාලනය වෙලා. එස් රෝග සහ ස්නායු රෝග. එතකොට ලේවල සීනි පාලනය කරගන්න ගියපු 100 දෙනෙක් ගත්තොත් පාලනය වෙලා තියෙනවා ලේවල සීනි. නමුත් සාංකූලතා හෘද රෝග, වකුගඩු රෝග, ස්නායු සහ අක්ෂි රෝග. එහෙමනම් මොකද්ද ලේවල සීනි පාලනය කර ගැනීම ලැබූ ප්‍රතිලාභ? ලේවල සීනි පාලනය වෙලා ඉන්සුලින් ප්‍රතිකාරය, තවත් ඖෂධීය ප්‍රතිකාර. ඉතින් මේවා අපි ගැඹුරින් දැන් අධ්‍යයනය කරලායි තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්නේ පෙරදිග මතවාදයේ ඔස්සේ ගමන් කරමින් පෙරදිග ඍෂි මතයට අනුව මුත්‍රාවල සීනි අඳුනා ගනිමින් මුත්‍රාවල සීනි නිශ්චිත ලෙසම නිත්‍රාවට සුබ කිරීමේ වැඩපිළිවෙල ලෝක ප්‍රජාවට අපි අඳුන්වලා දෙනවා අපේ රෝහලත් සමගින්. මොකද මෙය ව්‍යසනකාරී මානව රෝගයක් බවට පත් වෙලා ඉවරයි. ජාත්‍යන්තර මට්ටම ඉදිරි කාලේ මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ළමා දියවැඩියා රෝගීන් දැනට ඉන්නා වගේ 3 ගුණයක් වැඩි වෙයි. වෛද්‍යතුමනි, එතකොට මේ දැන් අර අනුර මහත්මයා අහපු ප්‍රශ්නෙට දැන් ඔබතුමාව සම්බන්ධ කරගත්තට පස්සේ ඔබතුමාගේ වෛද්‍ය මධ්‍යස්ථානයට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගැනීම හැකියාවක් තිබෙනවා පැහැදිලිවම දියවැඩියා රෝගයට. ඊට පස්සේ මේ 100ට 100ක්ම මේ තත්ත්වේ පාලනය කිරීමේ හැකියාවක් සුවපත් කිරීම ලෝකේ. මොකද ලෝකෙට හොඳ අභියෝගයක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරනවා. මොකද අපි අහන්නේ ලේවල සීනි අඩු කළා ලබා ගත්තදී මොකක්ද ලැබුණ ප්‍රතිලාභ? තවත් කොළඹ රාජකීය විද්‍යාලයේ ජීව විද්‍යාංශය ඉගෙන ගන්නා කාලයේ අසූ ප්‍රශ්නයක් තාම තියෙනවා. මොකද්ද? අග්නියාංශයෙන් ඉන්සුලින් ශ්‍රාව්‍ය නොවීම දියවැඩියාවයි කියනවා නම්
ඉන්සූලින් ශ්‍රාවය නොවන හේතු අද දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළ තියෙනවද? එදදාන්නමසි හැත්තෑ හ ප්‍රශ්නයට මම ජිය විද්‍යා ගුරුතුමාගේ අදක් නෑ. තවත් අපි අභියෝගාත්මක අදහසක් ජාතියන්තරයට එලි දරව් කල්ලති. වෛදතුපන මේ සෞධ අරාබයෙන් තවත් දුරකතර මුතුමක් ලැබිල තිබෙන ඇතුමාට රණසිංහ මහත්මයා කතා කරලා තිබෙනවා සෞදි අරාබියෙන් මේ මේ ධනහිස්වල ආබාධයක් තිබෙනවාලු එතුමාට. වාඩි වුණාට පස්සේ නැගිටින්න පොඩ්ඩක් අමාරු වෙනවා. මේ ඔබගේ වෛද්‍ය ක්‍රමෙන් රස වෛද්‍ය ක්‍රමෙන් විසඳුමක් තිබේද? තිබේ. අපි කතා කරමු. අර මට කලින් අසූ ප්‍රශ්නෙට එතුමාගේ ප්‍රශ්නෙට ඉතිරි කොටසක් අපි සම්බන්ධ අවස්ථාව දෙන්න. ළඟදී ඒ කියන්නේ නොවැම්බර් මාසයේ ජාත්‍යන්තර දියවැඩියා දිනේ සමරුව. අපි එතින්දී විවෘත අභියෝගාත්මක පෙනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළා. මොකද්ද? අග්නියාශය නම් මෙම ගැටලුව තිබෙන්නේ ඔබලා කියන පරිදි. මොලේ මැරුණු කෙනෙකුගේ අග්නියාශය අරගෙන දියවැඩියාව තියෙන රෝගියෙකුගේ අග්නියාශය ඉවත් කොට අර ඉන්සූලින් සක්‍රිය කරන්න පුළුවන් අග්නියාශයක් මේ තක්වා බද්ධ නොකළේ මංග. ඇයි අග්නියාශය බද්ධ කළා? දියවැඩියාවට විසඳුමක් හොයන්න බටහිර නවීන වෛද්‍ය විද්‍යාව උත්සාහ නොකළේ. අපි ඇසූ ප්‍රශ්නයයි. ඔව්. වකුගඩු බද්ධ කරනවා, අක්මාව බද්ධ කරනවා, එතකොට පිටියුටරිය බද්ධ කරනවා, කර්ණ ශංකය බද්ධ කරනවා, ඇහි කුණිතය බද්ධ කරනවා, පෙනහැල්ල බද්ධ කරනවා නම් ඇයි අග්නියාශය බද්ධ කිරීමෙන් මේ රෝගය සුවපත් කිරීමට උත්සාහ නොකළේ? අපි ඇසු ප්‍රශ්නයයි. නමුත් මම හිතන්නේ මේ වර්ෂයේ රැන් පිළිරෙව්දී අපේ අභියෝගාත්මක ප්‍රශ්න අපි ඒකයි නැවතත් අපි කියන්නේ පෙරදිග මතයට අවනත වෙමින් මුත්‍රාවලින් පිටවන සීනි, මුත්‍රාවලින් සීනි පමණක් නොවේ පදාර්ථ 20ක් පිටවෙනවා, මේවා ගැඹුරින් අධ්‍යයනය කොට විශේෂ ප්‍රතිකාර ක්‍රමවේදයක් අපි ඉදිරිපත් කරනවා තව මාස 5කින්. ඒ කියන්නේ ලෝකයට අලුතින්ම ප්‍රතිකාර පද්ධතියක් ක්‍රමවේදයක් අපි අඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා මෙවැනි රෝග නිශ්චිතව සුව කිරීම. වෛද්‍යතුමනි, හරි. ඊට පස්සේ අපිට අර ධනහිස් ආබාධය සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරමු. මෙතෙන්දී ධනහිස් ආබාධය ඇති වෙන රෝගයක් නෙමෙයි, ඒක රෝග ලක්ෂණයක්. විවිධ හේතුන් නිසා ධනහිස් ආබාධයට මේ තැනකට වාඩි වුණාට පස්සේ නැගිට ගන්න පොඩි අමාරුවක් තිබෙනවා සහ ඒ වගේ කාර්යයක් තමයි අපිට කියලා තියෙන්නේ. සියලුම වෛද්‍ය වාර්තා සමග අපේට ගමු වීමෙන් මේ මොකද අපිට රෝග ලක්ෂණයක් පාදක කරගෙන ප්‍රතිකාර කිරීමට පුළුවන්. එතකොට මම හිතන්නේ ළඟදී විදේශගත වෙලා ඉඳලා ලංකාවට පැමිණෙනවා. එතකොට මම හිතන්නේ ඌට එතුමාණන්ට ඔබ හමු වෙලා ප්‍රතිකාර කරන්නට හැකියාවක් තිබෙනවා. එතකොට වෛද්‍යතුමනි තවත් ගැටලුවක් තිබෙනවා. මේ දුරකථන ඇමතුමක් ඉතාලියේ ඉඳන් කතා කරලා තියෙන්නේ එතුමාගේ මේ බිරිඳගේ බෙල්ලේ මේ එතුමා කියලා තිබෙන මේ ජෙල් එකක් ගැටලුවක් සිදු වෙලා තියෙනවා කියලා කියන නිෂ්පාදක එතුමා කියන දේ තමයි මම කියන්නේ. මේ ඒ ජෙල් එකේ පොඩි ගැටලුවක් තිබෙනවා මේ හරි හැටි මේ තියාගෙන ඉන්න අමාරුයි කියන කාරණය පිළිබඳව මේ යම් ගැටලුකාරී තත්වයක් තිබෙනවා කියලා තමයි කියන්නේ. ඔබට හැකියාවක් තිබෙනවා නම් පිළිතුරක් ලබා දෙන්න. ස්ථිරව අපි මේ වෙනි රෝග අඳුනාගෙන තිනවා මේවා සුවපත් කිරීමේ විශිෂ්ට ක්‍රමවේද මාස පහකින් අපි ඉදිරිපත් කරනවා. මොකද මේවා ගැඹුරෙන් අපි අධ්‍යයනය කරලා තියෙනවා ලෝකේ විවිධ රෝග කාණ්ඩ රෝග පද්ධතීන් ලෝක සෞඛ්‍ය සංවිධානය නාමකරණය යටතේ ඉදිරිපත් කරන දේ. ඒ කියන්නේ මට මදක් අවසර දෙන්න, විල්සන්ස් ඩිසීස් තඹ තැන්පත් වීම ලෝකේ දුර්ලභ රෝගයක්. අපි ළඟදී ශ්‍රී ලාංකික දරුවෙක් සුවපත් කළා. එම නිසා අපි ඒවා ජාත්‍යන්තරයට දැනුම් දීලා තියෙනවා. තඹ ශරීරයේ තැන්පත් වෙනවා, ගන්න ආහාර ගන්න ජලය පමණක් නෙවෙයි ජානමය රෝග අවස්ථාව. ඒ කියන්නේ කොයි ස්ථානවලද වෙයි? අක්මාව, හෘදය, මොළය මෙවැනි ස්ථානවල. මුඛය ත්‍රක්‍රමී ඇස්වල පවා ඉතාම අඩු වයසින් මහත්. ඒ කියන්නේ පළවෙනි දරුවා රග ක්‍රීඩකේ මිය ගියා. ඒ මරණයේදී ඒ හත් දවසේ දාන දින දවසේ ආපු කෙනෙක් තමයි අපි ගැන ඇයට සඳහන් කළේ. ඇය මොකක්ද කළේ? වහම මා හොයාගෙන ආවා. ඔහුගේ දෙවෙනි දරුවාත් අසාධ්‍යයෙන් පෙළෙන විල්සන්ස් ඩිසීස් වලින් අපි අද සුවපත් කළා, ජාත්‍යන්තරයෙන් දැනුවත් කළා තිනවා.
ඒකන්නේ විල්සන් ඩිසිස් ඇසෝසිේෂන් එකට අපි පැහැදිලිව මානවේ සුවපත් වූ රෝගීන්ගේ ඥාතිවරු සහ ඔවුන්ගේ මව්පියන්. අපි මෙවැනි විශිෂ්ටත්වයට පත්වුණේ සාක්ෂි වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂියන්ගයි.